දත් කොහරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක් නව සිග්නල් 123 නම කියලම ඉල්ලන්න යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීම පිණිස යාපනයේ සරසවිය තුල ඒසෙසුන් මෙම ස්මාරකයේ දී කර තිබුණේ 2018 වසරේදී මුල්ලිවයි කල් සමරුම් ස්මාරකයේ ලෙසින් හැඳින් වූ එය විශ්වවිද්‍යාල බලධාරීන් විසින් ඉකුත් 8 වෙනිදා රාත්‍රියේ ඉවත් කරනු ලැබුවා ස්මාරකයේ ඉවත් කිරීමත් සමග විශ්වවිද්‍යාල ඉදිරිපිට රැසූ ඒසෙසුන් ප්‍රදේශවාසීන් සහ දේශපාලන නියෝජිතයන් එම ස්ථානයේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණා තත්ත්ව පාලනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබුණා විරෝධතා අතරතුර පසුගිය නම වරදා සරසවි සිසුන් පස් දිනක මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ස්මාරකය යළි ඉදිකරන ලෙසට පාලනාධිකාරියට බල කරමින් දෙදිනක් පුරා පැවති එම මාරාන්තික උපවාසය අද පෙරවරුවේ අවසන් වූයේ ස්මාරකය නැවත ඉදිකරන බවට යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති එස් ශ්‍රී සද්ගුණරාජා මහතා පුරන්දු වීමෙන් පසුයි එය යළි ඉදිකිරීම සඳහා උපකුලපතිවරයා විසින් මුල්ගල තිබුණේ මෙලෙසින් මම උපකුලපතිවරයාගෙන් ඇහුවා ඇයි පොලිසිය තම විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් නොවුනේ කියලා. ඔහු කිව්වා හෙට උදේ වෙද්දී ඕන් පිටත් වෙයි කියලා. එහෙම ගියේ නැත්නම් අපි නැවත උපවාසය පටන් ගන්නවා. ආදරවේ තෙරිවිතිරකරද ඔන්ඩරේ ආණ්ඩෙහෙලෙකු මුන්නර් සිසුන් වගේම අපි හැමෝම මේ ස්මාරකය යලි ගොඩනගන්න ඕන කියන තැන ඉන්නවා. ඒ නිසා මේ ස්මාරකය නැවත හදලා ඉවර වුණ දවසට තමයි මේ විරෝධය සම්පූර්ණයෙන්ම අවසන් වෙන්නේ. පොරාජතේයම් සරසවි සිසුන්ගේ මෙම විරෝධතාවයට සහාය පර කරමින් අද පෙරවරුවේ උතුරු නැගෙනහිර පළාත්වල ප්‍රදේශ කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබුණා. ඒ ද්‍රවිඩ දේශපාලන පක්ෂවල සහ යාපනයේ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ඉල්ලීමකට අනුවයි. කෙසේ වෙතත් අප වාර්තාකරුවන් පැවසුවේ හර්තාලයේ නිසා උතුරු නැගෙනහිර පළාත්වල වෙළඳසල් කිහිපයක් වසා තිබුණද ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බවයි. මේ අතර මුල්ලිවයි කාල සමරුම් ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් අද විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. 2018 තමයි මේ ස්මාරකය හදන්නේ. මේ පහුගිය ආණ්ඩුව මේව ඇස් වහගෙන බලන් හිටියා. මේ බලන් හිටපෙගේ ප්‍රතිඵල තමයි අද භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරනවා කියලා. ආණ්ඩුවට මම කියන්න කැමතියි එකම රට එකම නීතිය කියලා කියන්න අර ජෝක් එක නවත්තලා දාන්න. ඒක ඕනේ නැහැ. මේ වගේ දේවල් කරන්න එපා. කරලා දෙමළ ජනතාවගේ හිත සිත කඩන් දෙපා. චපේ ඥාතින් සීකරණත් බැරිද අපිට ඇයි දකුණේ විශ්වවිද්‍යාලයේ සිංහල සිසුවන්ට ලබා දෙන අයිතිය ඇයි උතුරේ යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන්ට ලබා දෙන්න බැරි කියලා මම ප්‍රශ්න කරන්න කැමතියි ඕනෑම නිර්මාණයක් විශ්වවිද්‍යාලයක ප්‍රදර්ශනය කරනවා නම් ඒ සඳහා විශ්වවිද්‍යාලයේ අනුමැතිය ලබා ගත යුතුයි දැන් මේ අදාළ ස්මාරකය සම්බන්ධයෙන් ඒ විදිහේ අනුමැතිය කිසිසේත් ලබාගෙන තිබුණේ නැහැ ඒ හේතුව නිසා පමණයි යාපන විශ්වවිද්‍යාලයේ බලධාරීන් තීරණය කළා තිබුණේ මේ ස්මාරකය ඉවත් කිරීමට කිසිම දේශපාලන සාධකයක් නැහැ කිසිසේත් නැහැ දසන කාන්ති චූර්ණයේ සහිත ලිව ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි